Recording in progress. හරි වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්න මන්න වෙලා හිතුවා වැඩේ පටන් ගන්නේ. හරි මම මේ දෙන උපදේශ ටික පන්ති තුනට මේ ආයතන පොදු උපදේශ ටික. හරි පන්ති තුනට මේ ආයතන පොදු උපදේශ ටික මම පොඩි ලා කතා කරවසේ ලයිව්ස් පන්ති පටන් ගන්න. හරි එතකොට මුලින්ම ඔලුවට ගන්න ඕන දේ තමයි තමන් මේකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය රෙකෝඩින් එක බලන කට්ටිය. හරි ගොඩක් ළමයි ඉල්ලලා තිබ්බ රෙකෝඩින් එක බලන අයත් මේ විස්තරේ හොඳට අහගන්න. හරි අංක එක තමයි දැන් ඔයා මේ වැඩේට සෙට් වෙලා ඉන්නේ. හරි හොඳට මේ වෙලාවේ ඉඳන් හිතර ගන්න මේ එන ලබන අවුරුද්ද. හරි මෙතන සිට ඔයා වැඩ ගන්න අවුරුද්ද. හරි මහන්සිලා වැඩ කරනවා කියන ඔළුවට ගන්න. හරි වැඩ කරන්න ඕනේ කියන ඔළුවට ගන්න. හරි මෙච්චර දවසක් ඔයා ඇත්තට මේ ලෙවල්වල මහන්සි වෙච්ච කෙනෙක් නෙවෙයි. හරි ඒනේ හරි විදියට මහන්සි වෙච්ච කෙනෙක් නෙවෙයි. හොඳේ එනේ එහෙම වෙන්න වෙලා නැහැ වාට. හරි එහෙම වෙන්න වෙලා නැහැ. හරි ඇත්තටම මේක තුර කොච්චරක් මහන්සි වෙන්න ඕනද කියලා දන්නේ නැහැ. හරි අපි කියන විදියට හරි මේ වරුග පෑ ගණන් නිදි මරාගෙන එහෙම කරන්න කියන එක නෙමෙයි කියන්නේ. හරි එහෙම කරන්න ඕන විභාග නෙමෙයි මේක ඇත්තටම හරියට සූදානම් වුණොත්. හරි නමුත් හරිද අර වැදගත් විදියට මහන්සි වෙනවා කියලා තියෙනවා. හරි වැදගත් විදියට මහන්සි වෙනවා. හරි මහන්සි වෙන එකයි වැදගත් විදියට මහන්සි වෙනවා කියන දෙකක්. හරි නිකන් ඔහේ හරි පෑ ගණක් ඔයතර පාඩම් කරන පෑ ගණන නෙමෙයි වැදගත්. හරි තමන් පාඩම් කරන පෑ ගණන වැදගත්. අර සමහරු නිදි මරාගෙන එහෙම කරන්න ඕනේ නැහැ. හරි දුක් දීල කරන්න ඕන දෙයක් නෙවෙයි. හරි නමුත් කරන්න ඕන. හරි නමුත් මහන්සි වෙන්න ඕනේ. කියන්නේ ප්‍රතිඵලයක් ලැබෙන විදිහට මහන්සි වෙනවා කියන එක අංක එක ඔළුවට ගන්න. හරි සවුන් වල ප්‍රශ්නයක් නැහැ නේද බලන්න. පැහැදිලිව ඇහෙනව නේද කියන එක මට අය පොඩ්ඩක් කියන්න. හරි ඇහෙනවද? හරි හරි එතකොට අංක එක තමයි. හරි අංක දෙක. හරි තමන්ට අර කියපු විදියට දැනට කාලසටහනක් තමන් අනිවාර්යෙන් හදා ගන්න ඕන. හරි අර මම එදා මීටින් එකේ කියපු විදියට. හරි ඒක ගන්නත් ඒක බලන්න හොඳේ. ඒක බලලා තිබ්බේ නැහැ ගොඩක් අය. හරි ඉඳපෝ අවුලක් නැහැ. හරි පස්සේ දැන් මේ පන්තිය බලන කෙනෙක් වුණත් පන්තිය රෙකෝඩින් ටික බලලා ඒ රෙකෝඩින් එක අනිවාර්යෙන් මුලින් ආගරම් බලන්න. හරි මුලින් ආගරම කෙසේද අඩු ගානේ මම මුලින් කරන කතාවේ අග හරිය මම කියලා තියෙන දේවල් ටික හරි බලන්න. මොකද හරි ඔයා මේක කරන්න ඕන ඇයි කියන එක නෙමෙයි මම කරන්න ඕන දේවල් ටික කාලසටහනක් හදා ගන්න. හරි ඒ කාලසටහන අනිවාර්යෙන් තමන් ගාව තියෙන්න ඕන. හරි දැනට ඒක තියෙනවා. හරි ඊට අර එදා ඒ කීප විදිහට ඒක තව සතියකින් තමයි වෙනස් කරන දේ කියලා මම තීරණය කරන්න ඕන. හරි ඒක තමයි දෙවන කතන්දරය. හරි එක හොඳට මහන්සි වෙන්න ඕනේ ඔළුවට ගන්න. හරි වැඩගත් විදිහට මහන්සි වෙන්න. හරි හරියට මේකට දිය යුතු කාලෙදීලා මහන්සි වෙන්න ඕන. හරි අංක 3 තමයි. හරි දැන් මේ වෙදී අද හරි යම් දැනුම්ීමක් කරලා තියෙනවා. හරි 2023 ළමයින්ට ඒ ලෙවල් නොවැම්බර් මාසෙ තියෙනවා කියන එක. හරි ඒක කන්ෆර්ම් නැහැ. හරි නමුත් ඒකලා කියලා තියෙනවා. හරි ඕක මාර වැදගත්. හරි වැදගත් වෙන්නේ මේ හේතුව ඉදන්. හරි දැනට මේ 23 රිවිෂන් ළමයිට හරි සාමි නෝවනි කිවරුණා විතරයි හැම රිවිෂන් එකේම ලංකාවේ තියෙන ඕන එක කොහෙද බලන්න. හරි ඕවෙනි පටන් ගන්න තමයි යන්නේ ජූලි මාසේ. ඒක තමයි සර්ලා රිවිෂන් එක. හරි හරි පාඩමක් යම් කිසි කාලයක් ඇතුළත රිවිෂන් එක වුණා නම් මංගල ඔය කතා වුණා කියලා. මොකද ඒගොල්ලෝ ප්ලෑන් කරන් ඉදී කොහොමත් මේ විභාගේ ජනවාරි වල දී අයියන් කියන තැන. හරි එතකොට දැන් ඒ පන්ති වල ඕගනික් ඉතුරුයි සමත විද්‍යාව සම්පූර්ණයෙන් ඉතුරුයි චාලක රසායනය කර්මාන්ත පරිසරය ඔය වගේ ලොකු පාඩම් සෙට් එක කෙලින්ම ඉතුරුයි. හරි ඔය පාඩම් අතර අදින්න ඔය හැම පන්තියම තියෙන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඔච්චරයි. හරි මාස හතරයි. හරි ඒක 23 වෙනි රිවිෂන් කරලා තියෙනවා පෙබරවාරිල ඉඳන් පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි මාස පහක්. හරි හරි වැදගත් දේ තමයි. හරි ඕක නොවැම්බර් නෙවෙයි. හරි ඔක්තෝබර් කිව්වත් හරිද අපිට ලොකු ගාණක් නැහැ. හරි මොකද පෙර සූදානම තියෙනවා මේ වෙදී මගේ පන්තියේ. හරි මගේ රිවිෂන් එකේ මම කියන කතාව ආව ගන්න. හරි ඔය අපේ ඕන පන්තිය හරිද ඉලබස් ඉවරන ළඟයි. හරි පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන වායු හරි ශක්ති විද්‍යාව කරලා නැහැ මගේ රිවිෂන් එකේ. හරි ඒ ශක්ති විද්‍යාව පාඩම කිදේ මගේ රිවිෂන් එකේ කරන්නේ නැහැ. හරි ඒකයි ඒකේ ඒ හේතුව. හරි ඊළඟට ඉනෝගනික් ඕගනික් සමතුලිතතාව කියන පාඩම ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ ගියේ මාස වෙදී. හරි ගියේ මාස වෙදී අපායර ගියත් අයින් යන කියන්නේ ඒක තමයි. හරි මොකක් හෝ වෙන පෙර සූදානම් වැඩගත්. හරි පෙර සූදානම් වැඩගත්. ඕගොල්ලන් මේ කතාව හරි දැන් එහෙම කරලා තිබ්බින්ද දැන් නොවැම්බර් වල තියෙනවා කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. හරි තව පාඩම් දෙකයි කරන්න තියෙන්නේ. පේපර් ටිකක් කරලා හොඳට සූදානම් වෙන්න පුළුවන්. හරි නමුත් අර හරි අර මං කියපු තැන ඉන්න ළමයි දැන් කියලා වෙන්න පටන් ගන්නවා. හරි මොකද දැන් හදිසියෙම සිලබස් එක දරබඩ කාලේ ඉවර කරන්න ඕනේ. හරි ඕගෙනි කිතුරුයි සමතුලිතතාව ඉතුරුයි සාමාන්‍ය මාස හතරක් විතර යනවා. ඔය පාඩම් දෙකම හරියට කරන්න. හරි එතකොට ඒ ළමයි වැටෙනවා අමාරු. හරි ඒක තමයි ගැන මොකක් කළත් කලී සූදානම් වෙලා ඉන්නවා. හරි මේක ඕගලන්ට වැදගත් වෙන්නේ කොහොමද? හරි
ලබන අවුරුදු කිව්වොත් එහෙම හරි නොවැම්බර් නෙවෙයි දැන් ඔක්තෝබර් සැප්තැම්බර් කියලා හරි අන්න පුතා කියලා වෙනවා හරි මොහොවිර ඔය මම හිතන්නේ මේ වැඩේ කරන්න හදන්නේ ලබන අවුරුද්දේ අවුරුදු විභාග කියන්නත් දන්නේ නැහැ හරි අපි උනත් කිව්වා වාර විභාගේ මාස හතර ගන්න කියලා බදි කරන්න කියන හරි එහෙම වුණත් හරිද නිකන් හිතලා බලන්න සබ අවුරුද්දයි මාස දෙකයි තියෙනවා අර ඔය ඉන්න තැන ඉඳන් ඉතුරු ඔක්කොම ටික කව කරනවා හරි දැනට උඹල ඉගෙන ගෙනක් තියෙනවා අවුරුද්දයි මාස දෙකක් හරිද ඒ දෙවල ඉගෙනගෙන තියෙනවා අවුරුද්දයි මාස දෙකක් අවුරුද්දයි මාස දෙකකට ආසන ප්‍රමාණය හරිද හරිද ඔතන කිව්වනේ හරිද අඩුම හරි 10න් දෙකක්වත් කව වෙලා නැති සිලබස් එකේ හරිද 10න් 20ක්වත් කව වෙලා නැහැ හරි ඉතුරු 80 ඔයාර කව කරන්න වෙන්නේ ලබන අවුරුද්ද හරි ඔය ඒ කියන්නේ ඒකට අර තියෙදි හැමීටේ හරිද එනේ යම් ඉලක්කයකට යනවා නෙමෙයි හරි අපි කොහොමත් මේ වැඩේ මුලින්ම පටන් ගන්න අවුරුද්දෙන් කරනවා කියලා ප්ලෑන් කරේ හරි වාර කල්ලාම් දෙන්න හරි මේ ක්‍රමයේ තුල කොහොමත්වා තවත් ටිකක් ඉඳලා හරිද මොකද පේපර් 25ක් ගෙරෙන්නේ නැහැ කොහොමත් හරි විභාග කලින් තියනවා කිව්වත් ඔය යන තීරි පන්තියේ පේපර් 25ක් එක විදිහට ගන්නේ නැහැ ඒක ෂුවර්ම ෂුවර් හරි ආ දැන් ඔය ඉන්න දෙන එක පාටම ඩියර් එක ටික කරලා අදිනවත්වත් එහෙම කියලා වේවා හරි එක පාටම බි හිතා ගන්න බෑ හරි එතකොට හරි ඔබලා තුන්වෙනි කතාව මේක ඉක්මනට කරන එක මාම වැඩක් තෝවලන්ට හරි ඉක්මනට කරගන්න එක වැඩක් හරි මම කියවනේ අපි එදා කිව්වනේ ඉවර ගන්න පාඩම් ටික සාමාන්‍යයෙන් දෙසැම්බර් වෙද්දි හරි කොච්චර ඉවර ගන්නවාද කියලා හරි මම ලකුණු වශයෙන් කියන්න බැරි වුණාගේ මෙසේ පන්ති වගේ නක් හරි හරි ඒ කාලේදී සාමාන්‍යයෙන් මම ට්‍රයි කරනවා ලකුණු හරි 50 ගන්න දෙන්න අනේ හැම ළමයාටම හරි 50 55 ආසන්න වෙන්න කෝ කරගන්න පුළුවන් දෙසැම්බර් මාසෙ වෙද්දි කරන පාඩම් ටික දැනට ඕගොල්ලන් කරලා තියෙන පාඩම් වලින් ලකුණු 20ක් ගන්න බෑ හරි 20ක් ගන්න බෑ හරි හරියටම පර්ෆෙක්ට්ලි වත් ලකුණු 20ක බරක් නැහැ ওই මුල පාඩම් තුනේ හරි එතකොට ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා අවසාන කතාව හරි ඔහා ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන ඕගොල්ලන් දැන්ට ඔන්ලයින් එන්නේ හරි දැන්ට ඔන්ලයින් එන්නේ සමහර විට ඔයාට හරි ෆිසිකල් පන්තියක් පටන් ගත්තත් එන්න බැරි වෙන්න පුළුවන් ඔන්ලයින් වෙන්න පුළුවන් එන්න වෙන්නේ හරි අනේ එතකොට තමයි හරි අර කාලවරණ වැදගත්ම වෙන්නේ තමන්ට ඒ වෙලාවේ පන්තියෙන් බැහැ නම් තමන්ගේ සතිය අර පැය 108 වෙලාවල් ටික වෙන වෙලා තියෙනෝනේ මෙදාට මේ මෙදා ගන්න පන්තියට මම යන්න වෙන්නේ නැහැ කියලා දන්නවා හරි උදාහරණ වශයෙන් දැන් ඔයා මේ රෙකෝඩින්ග් එක බලගෙන ඉන්න මට මැසේජ් කරලා ඉල්ලලා තිබුණා ගොඩක් අය රෙකෝඩින්ග් එක දාන්න මේ වෙලාවට පන්ති කියලා හරි එතන ඒකවා දන්නවනේ හරි එතකොට ඔයාගේ සතියේ වෙලාව වෙන වෙලා තියෙනෝනේ හරි මේ පැය දෙක මම බලන්නේ මේ වෙලාවේ හරි එමේසි පන්තියට එන්න වෙන්නේ නැත්නම් ඒ වෙලාවට මේ වෙලාවේ හරි ඔය විදියට හරි ලබන සතියේ ඉරිද ඊට පස්සේ ඉන්නනේ අපි අමතර සෙෂන් තුන පටන් ගන්නවා කියලා හරි ඒ වෙද්දීව අනිවාර්යෙන් තීරණය කරලා කරලා තියෙන්න ඕනේ මේක අපිත් එක කරනවා නැත්නම් වෙන විදියට කරනවා කියන එක හරි මොකද මේක බර දාලා අපි අදිනවා හරි හරිම විදියට බර දාලා අදිනවානේ හරි අනිවාර්යයෙන්ම මේ දේවල් ටික හදෙන්න හරි අංකික තමයි පාඩම් කරන තැන හරි මේ විෂයන් තුනටම පොදුවේ කියන්නේ හරි පාඩම් කරන තැන ඔන්ලයින් පන්ති වෙන තැන හරි ඔය එන තැන හරි ඇඳක් උඩ සෝෆා එකක් උඩ එහෙම වෙන්න බෑ හරිද නිකන් ටීවී එක යාපැත්තේ දාගෙන එහෙම පන්ති ඉන්න බෑ හරිද ඒක හරියන වැඩක් නෙවෙයි හරි බොහෝ විට ළමයෙක් මේ විදි පාඩම් කරන කාමරයක් තියෙනවා හරි කාමරයක් තියෙනවා හරි එතකොට හරි ඒ කාමරය තුල ඉඳන් තමයි පන්ති දෙන්න ඕන අනිවාර්යයෙන්ම එතකොට හරිද ඔයා පන්තියට එද්දී හරි ඔයාගේ මේසෙ උඩ වෙන මුකුත් දේවල් තියෙන්න බෑ හරිද ඒ කියන්නේ තමන්ගේ අවධානය වෙන අතකට යන මේ මුකුත් තියෙන්න බෑ හරිද තරලව කියනවා මේ හිස් වෙන්න ඕන හරි මේලි හිස් වෙන්න ඕනේ කියන්නේ පොට්ටි කොම් පෙරලලා දාලා එහෙම හරි අයින් කරන්න බැරි නම් හරි අඩු ගානේ යම් කිසි ප්‍රදේශයක් හිස්ව තියෙන්න ඕන මේසෙ. එතකොට මේසෙ උඩ තියෙන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකයි හරි පන්ති රෙදින නෝට් ලියන් ගන්න පොත්කොළ හා පෑන් පැන්සල් ටික විතරයි. හරි. ඇත්තටම අර ෆ්ලැට් මේසයක් තියෙනවා නම් ඒ මේසේ උඩ නම් ඔයා පොත් ටික තියලා තියෙන්නේ. හරි. තමන්ට පුළුවන් පන්ති රෙදින විනාඩි 10 කරන්න පොඩ්ඩක් හරි ඒ ටික පිළිවෙල අරගෙන තියෙන්නේ. හරි. ඇත්තටම මේ පොත් ටික එතනින් අයින් කරන්න පුළුවන් ඕන. හරි. බිමින් තියන්න වගේ කරන්න පුළුවන්. බිමින් තිබ්බ කියලා අවුලක් නැහැ පොත් පෞදින්ද වෙන්නේ නැහැ. හරි. තම මේ මොහ හරි දෙයක් නෙමෙයි දෙයක් කරන්න. හරි. පත්තර කොළයක් වගේ ඉල්ල බිමින් තියලා තියෙන පුළුවන්. මොකද ඒ පරිසරය හරි ඒ හරිය මොකුත් තියෙන්න බෑ හරි මේ වැඩේ දැන් දැන් මේ මට මේසයක් නෑ කියලා හරි මේසයක් නැත්නම් එහෙම අර හරි මේ හර සීරා දම්මුක මේස ඕනේ හරි පොඩි මේසයක් තිබ්බ නම් ඇති තමන්ව මේ වැඩේ කරා හරි හිතන්නකො තමන්ට ඕක මල වදයක් කියලා හරි කරගන්න බෑ කියලා හිතන්නකො දැන් හරි අර සමහර මේස තියෙනවනේ තඩි මේස හරි ඕක අර රැක් වගේ ගහලා තියෙනවා හරි ඕක මුක්කුමස් කරන්න බෑනේ හරි එතකොට තමන්ට ඕන නම් තමන්ගේ හරි සමහර ගොඩක් අපේ සමහර වෙන පන්ති ළමයි කරන්නේ තෝරගන්න තැන තමයි වෙන තැනක් තෝරගන්න පන්තියට යන්න විතරක් හරිද කියන්නේ තමන්ගේ කෑම් මේසේ හෝ ගෙදර මොකක් හරි එහෙම තියෙන එකක් හරි එතකොට එතන ආය අස් කරගෙන ඉන්න දැන් නේ සාමාන්‍යයෙන් ඒ වගේ හරි අර මුකුත් බඩු ගොඩ ගාලා නැති හරි ක්ලියර් මේසයක් තෝරගන්න ක්ලාස් එකටදී එතකොට හරි සමහරුන්ගේ අතර පස්සේ උදේට තේ බීපු කෝප්පේ හරිද දවල්ට බත් කාපු කෝප්පේ ෆොටෝයි හරිද
ආච්චි අම්මගේ ෆොටෝ එකයි පූජාගේ ෆොටෝ එකයි හරි ඔක්කොම දිනා හරි තම පෙඩි එකක් ඉන්නව නම් ඌයි හරි ඔක්කොම දිනවනේ එහෙම තියෙන්න බෑ හරි මං හිතනවා ඔළුවට ගියා කියලා මං කියමුද හරි අංක දෙක තමයි හරි තමන් පාඩම් කරන්න තැන හරි හොඳට එළිය තියෙන තැනක් වෙන්න ඕන හරි රැයට වගේ පාඩම් කරන්න හොඳ එළිය තියෙන ලයිට් එකක් තියෙන හරි දවල්ට හොඳට සාමාන්‍යයෙන් එළිය තියෙන තැනක් වෙන්න ඕන අඳුරු තැන්වල ඉඳන් පාඩම් කරන්න යන්න එපා හරි එතකොට ඒ පාඩම් කරන තැන හරි සාමාන්‍යයෙන් එළිය බලන්න පුළුවන් ජනේලයක් වගේ තියෙනවා නම් වඩා සුදුසුයි හරි මොකද දැන් අපි සාමාන්‍යයෙන් හරි පාඩම් පාඩම් කරගෙන ඉන්නම කෙලිම බලපුවම පේන්නේ පිටිය නම් ඒක පොඩ අකවුල් හරි ඒකෙත් හරි ඒක අර ඇහැට හරි පොඩ අමාරුයි තමයි ඒ කියන්නේ මේ මනෝපරක් ගහන්න ජනේල දිහා ගන්න එක නෙමෙයි කියන්නේ පොඩ කර අනන්තය දිහා බලන් ඉන්න පුළුවන් තැනක් තියෙනවා නම් වඩා සුදුසුයි හරි ඒතර ඔය උපදේශක ප්‍රයිමරි හරි හැම පන්තිපිටි අනුගමනය කරන්න ඊළඟ දේ තමයි හරි ෆෝන් එක හරි එතකොට දැන් තමන් ඔන්ලයින් පන්තියට එද්දී මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන හරි මම දන්නේ මේ උපදෙස් පිළිපදින මේ පටන් ගත්ත ගාම දෙන උපදෙස් කියන දැන් හරි මේ දේවල් කියන හේතුවක් ඇතුව නැහැ ඔය ෆෝන් එකට හරි දැන් ෆෝන් එකේ පන්තියට එන්නේ හරි පන්තිය යන අතරවාරයේදී හරි පන්තිය යන අතරවාරයේදී තමන්ගේ අවධානය වෙන අතකට යන්න පුළුවන් දේවල් හරි පුළුවන් තරම් අයින් කරන්න ෆෝන් එක හරි එහෙනම් දැන් ඔතන වෙන්නේ මේක නේද උඩින් WhatsApp එකේ මොකද මැසේජ් එකක් එනවා YouTube එකේ මොකද notification එකක් එනවා හරි සරලව කියනවා නම් ඔය ඔය ඒ කතන්දර ටිකේ notification එක off කරලා ගන්න හරි හරි ඊළඟ මැදින් call එනවා WhatsApp call එනවා අරම කතන්දර හරි මොකක් හරි දෙයක් ඒ වෙලාවට මොකද document එකක් දානවා වගේ නම් මේ මේක පොඩක් ගිහින් දැන් බලා ගන්න ඔය දෙයක් කියනවා ඒක අපි කියනවා නා දැන් ගිහින් බලන්න කියලා හරි එහෙම නැත්නම් නිපත් ඔය ඔය පැය ගන්න හරි වෙන කාටවත් ping කරන්න එපා මේකට හොඳ අවධානය දීගෙන හරි මොකද ඇත්තටම හරි අපි කියන හැම වචනෙම වැදගත්. හරි. එතකොට ඔය අවධානය බිඳ නොගෙන හරිද? මේකට එන්න පුළුවන් නම් වැඩේ ගොඩක් සුදුසුයි. එතකොට තමන් මං කියපු දේ දෙන්න හරිද? තමයි තමන්ගේ ඩිවයිස් එක මේ පන්ති දෙන්න හරිද? user friendly කරගන්න. හරි. notification ටික off කරලා දාලා Telegram එකේ YouTube එකේ Facebook එකේ ඔය දින එන්නේ හරිද? off කරලා WhatsApp එකේ notification off කරලා තිබ්බට පස්සේ ඒ වෙලාවේ එනම් තමන්ගේ අවධානය එහෙම යන දෙයක් වෙන්නේ නැහැ. හරි. තමන් laptop එකේ ඉන්නම් class එකේ ඉන්නේ. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ නේද? phone එක ඕනම නැහැ. හරි. ඒ කාලේ දින ෆෝන් එක අයින් කළා. හරි ඔය ෆිසිකල් පන්ති එළිය ඔතන මේ පන්ති දින හරි ඒකෙත් නෑ ෆෝන් එක ඔබනවා ඉතින් හරි. නමුත් ෆෝන් එක අවශ්‍ය නැත්නම් හරි. නැත්නම් හරි සයිලන් කරලා ඩූ නොට් ඩිස්ටර්බ් දාලා පැත්තකින් තියලා තියාගන්න. හරි ෆෝන් එක ගේන්න නැත. ඉතින් වැඩේ වෙනවා. හරි. අසෙත් සර් මම ඉඳ ඉන්නේ. හරි. ලයිව් සර් පන්ති පටන් ගන්න ඉතින්. එතකොට ඔය උපදේශක හරි හැමෝම පොදුවේ පිළිපදින්න. හරි. එහෙනම් මෙතනින් යහට අනිවාර්යෙන්ම ඔය ලෙවල් ටික කරන්න. හරි. ඊළඟ කෙමිස්ට්‍රි පන්ති පටන් ගනි මම ඒකට ස්පෙસિෆිකලි තව දේවල් ටිකක් කියන්නම් කෙමිස්ට්‍රි වල මගේ පන්තියට එනවා නම් ඒ පන්තිය විතරක් එනවා නම් කවුරු හරි හරි ඒ අයට හා ඔයගලන්ට දෙකෝලන්ට පොදි ස්පෙસિෆික් උපදෙස් ටිකක් මම දෙන්නම් එහෙනම් ලයිව් එක පන්තිය පටන් ගනි කම්බයින් කරනවා හරි මම හිතනවා මම කියපු දේවල් ටික හොඳට ඔළුවට යන්නේ නැති කියලා හරි ගත්තකම වැඩේ කා ගන්න එපා හරි හරි ළමයි මේ අපි පටන් ගන්න කලින් මට පොඩ්ඩක් කියනවද මේ ඇහෙන එකේ පේන එකේ අවුලක් තියනවද කියලා මට මැසේජ් එකක් දාලා කියන්න පුළුවන් නම් හොඳයි මොකද මේ හේතුව මේ මට ඔයගොල්ලෝ කියන එක ඇහෙන්නේ නැහැ හරි ඒකද පොඩ්ඩක් පුළුවන් නම් මැසේජ් එකක් දාලා කියන්න මේ ඇහෙන එක පේන එක අවුලක් නැහැ නේද කියලා මට පොඩ කියන්න පුළුවන් ඔලතියෝ පොඩ්ඩක් මැසේජ් එක දාන වැඩේ පටන් ගන්න අපි ඉක්මනට 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 ටක් ගාලා
ඔලන්න ඇස හැන හොඳට හරි පේනව නැ ඔලක් නැ හරි එන වැඩේ බහින් මට මැද්දේදි මොන හරි බ්ලර් වෙනවොත් හරි නැත්නම් එකක් හරි ඇහෙන්න නැතුව ගියොත් හරි කරුණා කරලා මේ පුළුවන් නම් මේකේ chat එකට message දාන්න නැතුව මට WhatsApp එකට message එකක් දාන්න පුළුවන් නම් වටිනවා හරිද මොකක් හරි අවුලක් ගියොත් අවුලක් වෙන එකක් නැහැ ගොඩක් දුරට මොකක් හරි අවුලක් ගියොත් පුළුවන් නම් WhatsApp එකට message එකක් දාන්න හරි මං හිතනවා මගේ number එකක් කට්ටිය දන්නවද කියලා හරිද live එකේ දාන්න කියලා message දාන්න හරි ඒකට පුළුවන් නම් message එකක් දාන්න හරි අපි වැඩේට බහිමු